හොරෝපතානේ පුද්ගලයන් පස් දෙනෙකු අත්අඩංගුවට ගැනීමක් පිළිබඳව ප්‍රධාන පෙළේ ජාතික පුවත්පතක් වාර්තා කර තිබුණේ මෙලෙසින්. නමුත් ත්‍රස්ත විමර්ශන වාර්තාවේ හෝ නඩුවේ බී වාර්තාවේ මෙම සැකකරුවන් පස් දෙනා සතුව කෝටි 100ක් තිබූ බවට කිසිදු සඳහනක් නැහැ. මේ ගොවිතැනින් ජීවිකාව ගෙනගිය සකරියාගේ නිවසයි. එයාව අත්අඩංගුවට ගත්ත දවස දවල් වරුවේ පොලිසිය ඇවිත් ගෙදර සෝදිසි කළා. ඒත් අපි ළඟ යාළට හොයාගන්න දෙයක් තිබ්බේ නැහැ. මේ සිද්ධීන් පස්සේ තමයි සහරාන් කියලා කෙනෙක් ගැන අපිත් දැනගත්තේ. මගේ මහත්තයාට ස්ථිර රස්සාවක් කියලා දෙයක් නැහැ. බඩේරිඟු වගාව, ගොවිතැන වගේ දේවල් තමයි යා කළේ. වැස්ස නිසා ඒකත් පාඩු වුණා. අපිට කියලා තියෙන එකම වත්කම මේ ගෙදරයි දරුවෝ විතරයි. අපි දැන් හුඟක් අමාරුවෙන් ජීවත් වෙන්නේ. අසල් වැසි ගෙදරකින් දෙන කෑම ටිකක් කාලා බොහොම අමාරුවෙන් දැන් ජීවිතේ ගැට ගහ ගන්නවා. පත්තරේ තිබ්බා වගේ කෝටි 100ක් තිබ්බනම් ඇයි අපි මේ වගේ දුක් විඳින්නේ? ජස්මින් සහ බිරිඳ යන දෙදෙනාම රජයේ පාසල්වල ගුරුවරුන් වුවද ඔවුන් අදටත් දිවි ගෙවන්නේ හරිහැටි වැසිකිළියක්වත් නැති මෙම අඩක් නිම කළ නිවසේය. පොලිසිය දෙපාරක් නිවස සෝදිසි කළා. ඒත් කිසිම දෙයක් අරන් ගියේ නැහැ. මේ වෙනකොට මමත් උගන්වන පාසලේ සමිතියකින් ණයක් අරන් තියෙනවා. රුපියල් 20000ක්ම ලෝන් එකට කැපෙන නිසා මාසික ආදායම වෙලා තියෙන රුපියල් 12000ක මුදලක් පමණයි. මිච්ඡන් කස්ටම් මන්න නෙල මෙල්ලද නැගෙයිද කිරම්. රාජයේ සංවර්ධන නිලධාරීවරයෙකු ලෙස කටයුතු කළද නෞෆර් මෙම නිවස අලුත් වැඩියා කළේ පුද්ගලික බැංකුවකින් ණය මුදලක් ලබාගෙනයි. කිසිම විදිහක අමතර මුදලක් එයාගේ ගිණුමට ඇවිත් නැහැ. අපේ ගිණුමට එන්නේ අපි දෙන්නගෙම වැටුප විතරයි.